අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය පළවෙනි පරිච්ඡේදයේ නවවෙනි කොටස විදිහට අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මගද රාජධානිය පිළිබඳව. ඉතින් දහම් පාසල් අවසාන විභාගයට අදාළ බොහෝ විස්තර මේ පාඩම්වල වීඩියෝ පාඩම් වලින් අපි සාකච්ඡා කරමින් සිටිනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් තමයි මේ පාඩම් සාකච්ඡාවන් සියල්ලක්ම සිදු කරමින් අපි කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපි බලමු මගධ රාජධානිය පිළිබඳව මොනවද අපිට කතා කරන්නට තියෙන්නේ කියලා. මගධයේ උතුරෙන් ගංගා නදියත් නැගෙනහිරින් චම්පා නදියත් නිරිතින් වින්ධ්‍යා කඳු වැටියත් බටහිරින් සෝන නදියත් මගධයේ සීමාවන් විය. මගධයේ සීමාවන් තියෙනවා උතුරෙන් ගංගා නදිය, නැගෙනහිරෙන් චම්පා නදිය, නිරිතදිගින් වින්ධ්‍යා කඳු වැටිය, බටහිරින් සෝන නදිය. මෙව තමයි මගධයේ සීමාවන් වෙන්නේ. අපිට බලන්න පුළුවන් මගධය. අපි බලමු මගධය පිළිබඳව මේ විදිහට. මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව. මගධ දේශේ තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු ඒ සීමාවන්. උතුරෙන් ගංගා නදිය, නැගෙනහිරින් චම්පා නදිය, නිරිත දිගින් වින්ධ්‍යා කඳු වැටිය, බටහිරින් සෝන නදිය කියන සීමාවන්ගෙන් යුක්ත මගධ දේශයේ සුවිශේෂත්වය පිළිබඳව අපි කතා කරමු. බුදුරදුන් දවස වර්ධනයේ වෙමින් පැවති මෙම රාජධානියෙහි අග නගරය වූයේ රජගහනුවරය. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සංවර්ධනයේ වෙමින් තිබුණු රාජධානියක් තමයි මේ මගධ රාජධානිය. අග නගරය බවට පත්වෙන්නේ රජගහනුවර. මගධයේ අග නගරය රජගහනුවර. ගංගා නදියට යොදුන් පහක් ඔබෙහි ඒ පිහිටා තිබිණි. ගංගා නදියට යොදුන් පහක් එපිට තමයි රජගහනුවර පිහිටලා තිබිලා තියෙන්නේ. අංග රාජධානියද එහි අගනුවර වූ චම්පාව සමග මගධයටම අයත් විය. අංග රාජධානියත් අංග රාජධානියේ අගනුවර වන චම්පාවත් අයිති වෙලා තියෙන්නේ මගධ රාජ්‍යයටමයි. අංග රාජධානියත් චම්පා අගනුවරත් අයත් වෙන්නේ මගධ රාජධානියටම. චම්පා නදිය ගලා බසින්නේ මෙම අංග මගධ දෙරට අතරිනි. චම්පා කියන නදිය ගලා බසින්නේ අංග මගධ කියන මේ රටවල් දෙක අතරින්. ඉතින් චම්පා නදිය ගලා බසින්නේ අංග රාජධානියත් මගධ රාජධානියත් කියන අංග රටත් මගධ රටත් අතරින් තමයි ගලා බසින්නේ. ඉතින් අපි බලමු චම්පා නදිය පිළිබඳවත්. අපි බලමු චම්පා නදිය ෆොටෝ ඡායාරූපයක් මගේ. මේ තියෙන චම්පා නදිය අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූරය. ඉතින් මේ ගඟ ගලාගෙන යන්නේ අංග ජනපදයත්, අංග රටත්, රාජධානියත්, මගධ රාජධානියත් කියන මේ දෙක, මේ රාජධානි දෙක මැදින් තමයි ගලාගෙන පහළට බසින්නේ. බිම්බිසාර හා අජාසත්ත යන රජවරු පිළිවෙලින් මේ මහා මගධ රාජ්‍යයෙහි රජකම් කළහ. බිම්බිසාර හා අජාසත්ත යන රජවරු පිළිවෙලින් මේ මහා මගධ රාජ්‍යයෙහි රජකම් කළහ. බිම්බිසාර රජතුමා මුලින් රාජ්‍යයට පත්වෙනවා.
ඊට පස්සේ අජාසත් රජතුමා රාජ්‍යයට පත් වෙනවා. මුලින්ම බිම්බිසාර රජතුමා රාජ්‍යයට පත් වෙනවා. ඊට පස්සේ අජාසත් බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා අජාසත් රජතුමා මේ මහා මගධ රාජ්‍යයේ රජකම් කරපු රජවරු දෙන්නෙක්. මගධෙහි රාජ්‍ය කරන ලද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙන ඉතා ප්‍රකට රජවරුන් දෙදෙනෙකුගේ නම් ලියන්න කිව්වොත් බිම්බිසාර සහ අජාසත්ත කියන නම් අපිට කියන්නට වෙනවා. කෙටි ප්‍රශ්නයකදී අපෙන් අහන්නට පුළුවන්කම තියෙනවා, චම්පා නදිය ගලා බසින්නේ කුමන රාජධානි අතරින්ද? නැත්නම් අංග රාජධානිය සහ මගධ රාජධානිය අතරින් ගලා බසිනු ලබන නදිය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අංග රාජධානියෙහි අගනුවර කුමක්ද? මගධ රාජධානියෙහි අගනුවර කුමක්ද? මේ විදිහට කෙටි ප්‍රශ්න ඔබින් අහන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් මේ පාඩම් වලට ඔබ ඇහුම්කන් දෙන්නට ඕන, මේ පාඩම් නරඹන්නට ඕන. ඉතින් මේ ඊට පස්සේ සඳහන් වෙන විස්තරේ බලමු. බුදු රදහු මගධ රාජ්‍යයේ ධර්ම ප්‍රචාරයේ පිණිස දහස් ගණන් භික්ෂූන් පිරිවරාගෙන වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වෙද්දී විශේෂයෙන්ම මගධ රාජ්‍යයේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ එම රාජධානිය තුළ ධර්ම දූතකාර්යෙහි ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වුණා. රුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදී අන්‍ය සමයවාදී නායකයන්ද අනුගාමිකයන් සමගම බුදු සමය වෙළඳගත්තේ බුදුරදුන් මගධ රාජ්‍යයේ රාජ්‍යයේ කළ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේදීය. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන්නේ තුම්බෑ ජටිලයන් කියන්නේ සහෝදර ජටිලයන් තුන් දෙනෙක්. ඉතින් මේ තුන් දෙනා අන්‍ය සමයවාදීන් වාදී නායකයන්. අන්‍ය සමයවාදීන් කියන සමය කියන්නේ ආගම, වෙනත් ආගමක් තාපස චර්යාවන් එක්ක කටයුතු කරපු උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුන් දෙනා අන්‍ය ආගමික තුන් දෙනා නායකයින් තුන් දෙනා බුදු රජාණන් වහන්සේ අනුගමනය කරන්නට, බුදු සමයේ වැළඳ ගන්නට යොමු වෙන්නේ මගධ රාජ්‍යයේ බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වෙලා ඉන්න කාලේ. තම රාජ්‍ය වෙත පැමිණ සිටින බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා දකිනු කැමැත්තෙන් එහි ගිය බිම්බිසාර රජ ප්‍රධාන 12 නහොතයක් ජනතාව බුදුන් සරණ ගියහ. බිම්බිසාර රජ ප්‍රධාන 12 නහොතයක් ජනතාව බුදුන් සරණ ගියහ. ඉතින් විශාල පිරිසක් ගැන තමයි මේ කියන්නේ. තම රාජ්‍ය වෙත පැමිණ සිටින බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා දකිනු කැමැත්තෙන් එහි ගිය බිම්බිසාර රජතුමා ආරාධනාවක් කරලා තිබුණා මගධ රාජ්‍යයට පළමු කොටම වැඩම කරන්නට කියලා. ඒ ආරාධනාව අනුව බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ විශාල පිරිසක් සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ බිම්බිසාර රජතුමා බුදුන් සරණ කියපු අවස්ථාව පිළිබඳව තිබෙන ඡායාරූපයක්. සැදැහෙන් ඉපිල ගිය රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සංඝරට මහදන් පැවැත්වී මහා දාන පවත්වන්නට යෙදුණා. නොයෙක් අනුග්‍රහ දැක්වේ, නොයෙක් විදිහට අනුග්‍රහය දැක්වා. දිනක් බිම්සර රජතුමා තපෝදා නදියට යෑම පිණිස ගියේය. තපෝදා කියන නදියට යන්නට බිම්සර රජතුමා දවසක් ගමන් කරනවා. නදියට පිවිසි රජ නාමින් සිටි භික්ෂූන් දැක මදක් ප්‍රමාද විය. තපෝදා ගංගාවට
බිම්බිසාර මහරජතුමා පැමිණෙනවා. පැමිණෙන අවස්ථාවේදී තපෝදා නදියේ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් පැන් පහසුවමින් සිටිනවා. තපෝදා නදියේ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් පැන් පහසුවමින් සිටිනවා. ඒ වෙලාවේදී නෑම පිණිස ගියේ රජතුමා නාන්නට තම යාව නදියට පිවිසි රජ නාමින් සිටි භික්‍ෂූන් දැක භික්‍ෂූන් වහන්සේලාව දැකලා රජතුමා මදක් ප්‍රමාද වෙනවා. මේ අතරතුර රෑවීම නිසා නගර දොරටුව වැසීම හේතුකොටගෙන රජුට රාජ ගෘහයට පිවිසීමට නොහැකිවිය. භික්‍ෂූන් වහන්සේලා පැන් පහසුවමින් සිටිනවා තපෝදා නදී. ඉතින් ඒක දැක්කට පස්සේ මදක් ප්‍රමාද වෙනවා. කල්පනා කරමින් සිටිනවා ඒ දෙස බලාගෙන ඉන්නවා බිම්සාර රජතුමා. භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් නිසා දහස් ගණනක පිරිසක් නිසා උන්වහන්සේලා පැන් පහසු වෙලා නිමා වෙනතුරු හිටියට පස්සේ රජතුමාට සෑහෙන වෙලාවක් ගත වෙනවා. වෙලාව ගතවීම නිසා නගරයේ දොරටුව වැසීම නිසා රජතුමාට රජගෙදරට යෑමට පවා බැරි වෙනවා. මේ පුවත දැනගත් බුදුරදුන් නාන්නට ගොස් බොහෝ වේලා කාලය ගත නොකරන ලෙස භික්‍ෂූන්ට අවවාද කළ බව විනයේ සඳහන් වේ. මෙන්න මේ පුවත පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවලා තියෙනවා. භික්‍ෂූන් වහන්සේලාට පැන් පහසු වෙන්නට ගියාට පස්සේ වැඩි වේලාවක් ඒ සඳහා වෙන් කරන්නට එපා කියලා. භික්‍ෂූන් වහන්සේලාට පැන් පහසු වීමට ගොස් වැඩි වේලාවක් ගත නොකරන ලෙස විනය නීති පනවා වදාළේ කුමන රජුන්ගේ කුමන සිදුවීමක් පදනම් කරගෙනද කියලා ඇහුවොත් අපිට ඒ සඳහා මේ පිළිතුර ලබා දීමේ හැකියාව තියෙන්නට අවශ්‍ය වෙනවා. බුදු සසුන නව මගකට යොමු කළ බිම්සාර රජතුමාගේ වේළුවන පූජාව සිදු වූයේද මේ මගධ රාජ්‍යයේදීය. සම්බුද්ධ ශාසනයට කරන ලද ප්‍රථම ආරාම පූජාව තමයි වේළුවන පූජාව, වේළුවනාරාම පූජාව. මේ වේළුවනාරාම පූජාව පූජා කිරීමත් එක්ක බිම්බිසාර රජතුමාගේ මේ පූජාවත් එක්ක සම්බුද්ධ ශාසනයේ විශාල වෙනසක්, සම්බුද්ධ ශාසනයේ නව මගක් අරගන්නවා. මේ වේළුවන ආරාමයේ පිහිටලා තියෙන්නේ මගධ රාජ්‍යයේ. ඒ වගේම වේළුවනාරාම පූජාව සිදුවෙන්නේ මගධ රාජ්‍යයේදී. බුදුරදුන් වේළුවන පූජාව පිළිගත්තේද භික්ෂූන්ට පිළිගැනීමට අනුදැන වදාළේද එය බුදු සමයේ ප්‍රචාරය කරලීම සඳහා මෙන්ම ස්ථාපිත කරලීම සඳහාද ප්‍රයෝජනවත් බව තේරුම් ගත් නිසා විය යුතුය. බුදුරජාණන් වහන්සේ වේළුවන පූජාව පිළි අරගන්නට යෙදුනේ මෙම වේළුවනාරාමය බුදු සමය ප්‍රචාරය කරලීම සඳහා, එවගේම ස්ථාපිත කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන මධ්‍යස්ථානයක් කියලා හිතපු නිසා, කල්පනා කරපු නිසා කියලා අපිට හිතන්න පුළුවන්. බුදු සසුන කෙරෙහි පැහැදුණු රජවරුන් මෙන්ම සිටුවරුද වෙනත් බොහෝ ජනතාවද මින් පසු ආරාම පන්සල් ඉදිකිරීමෙහිලා පුරෝගාමි වූහ. මේ වේළුවනාරාම පූජාව එක්ක තමයි බුදු සසුන කෙරෙහි පැහැදිච්ච රජවරු, සිටුවරු වගේ වෙනත් බොහෝ ජනතාව ආරාම පන්සල් ඉදිකිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරලා තියෙන්නේ. බුදුරදුන්ගේ අගසව්වන් වන සැරියුත් මුගලන් තෙරන්වරුන් දෙනමද මගධ රාජ්‍යයෙන් බුදු සසුනට එක් වූ වෙති. බුදුරදුන්ගේ අගසව්වන් බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම සැරියුත් හාමුදුරුවන් වහන්සේ, මොගලන් හාමුදුරුවන් වහන්සේ දෙනම මගධ රාජ්‍යයේ දෙදෙනි. උන්වහන්සේලාගේ ගිහි කාලයේ උපත සිදුවෙන්නේ මගධ රාජ්‍යයේ. උන්වහන්සේලාගේ සසුන්ගත වීම බුදු සසුන පිළිබඳව ජන සමාජය තුළ ඉමහත් ප්‍රබෝධයක් ඇතිවීමට හේතු විය. බුදු සසුන පිළිබඳව ජන සමාජය තුළ ඉමහත් ප්‍රබෝධයක් ඇතිවීමට, විශාල ප්‍රබෝධයක් ඇතිවීමට
සැරියුත් මුගලන් දෙනමගේ පැවිදි භාවේ හේතුවක් වුණා. කේමා තෙරණිය මගධයට අයත් සාගල නගරයේ උපන් තැනැත්තියකි. කේමා තෙරණින් වහන්සේත් මගධ රාජ්‍යයේ සාගල නගරයෙන් පැමිණිලා පැවිදිබිමට ඇතුළත් වෙච්ච කෙනෙත්. බිම්බිසාර රජුගේ අගමෙහෙසිය වූ ඇය කේමා තමයි බිම්බිසාර රජතුමාගේ අගමෙහෙසී බවට පත්තුනි. බිම්බිසාර රජතුමාගේ අගමෙහෙසී බවට පත්වෙච්ච කේමා තෙරණිය සම්බුද්ධ ශාසනයේ ඉතාමත් වටින චරිතයක් බවට පත්වෙනු. මේ තෙරණියගේ පැවිද්ද සිද්ධ වෙන්නෙත් මගධ රාජ්‍යයට අයත් සාගල නගරයෙන් පැමිණිලා. සාගල කියන නගරයේ ඉඳලා ඇවිල්ලා තමයි පැවිදි භාවය ලබා ගන්නේ. ඇය රූපමානයෙන් යුක්ත වූවායි. කේමා ඉතාමත් රූමත් කාන්තාවක්. ඒ වගේම රූපමදයෙන් මත් වෙලා හිටපු කෙනෙක් විදිහට තමයි බෞද්ධ සාහිත්‍යයේ කේමා පිළිබඳව සාකච්ඡා වෙන්නේ. කේමා බිසව පිළිබඳව සාකච්ඡා වෙන්නේ. බුදුරදුන් රූපයේ අනිත්‍යතාව ගැන දහම් දෙසෙන බැවින් ඇය බුදුන් දැකීමට නොගියායි. බුදුරජාණන් වහන්සේ රූපයේ නිස්සාරත්වයේ අනිත්‍යතාවයේ ගැන දහම් දේශනා කරන නිසා, ධර්මයේ දේශනා කරන නිසා කේමා බිසව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යන්න කැමති වුණේ නැහැ. එහෙත් පසුව රජුගේ මෙහෙයවීම පරිදි බුදුරදුන් හමුවට ගිය ඇය දහම් අසා පැහැද. පසුව භික්ෂුණියක වූ බව තේරගාථා අටුවාවේ සඳහන් වේ. තේරගාථා අටුවාවේ සඳහන් වෙන විදිහට රජුගේ මෙහෙයවීම නිසා ජේතවනාරාම උයනේ අලංකාරය පිළිබඳව කවියන් ලවා කවි ලියවලා, ගීත ලියවලා, ඒ අනුව උපක්‍රමයක් මගින් බුදුරජාණන් වහන්සේ බැහැදකීමට මේ කේමා තෙරණියව, කේමා බිසව එක්කරගෙන ගියපු බවත්, කේමා තෙරණිය පිළිබඳව සඳහන් වෙන තේරගාථා අටුවාවේ සඳහන් වෙනවා ඇය බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගියපු බව. එහෙම සඳහන් වන පරිදි බද්දරා කුණ්ඩල කේසිය, චාලා, උපචාලා හා සිසූපචාලා යන සොයුරියන් තිදනැද බුදුරදුන් සරණ ගොස් තෙරණියන් බවට පත් වූයේ බුදුරදුන් වේළුවනේ වාසය කරන අවධියේදී. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩවාසය කරන කාලයේදී බද්දරා කුණ්ඩල කේසි, චාලා, උපචාල හා සිසූපචාලා කියන මේ පිරිස පැමිණිලා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. එහෙනම් අපෙන් අහන්න පුළුවන් සම්බුද්ධ ශාසනයේ ස්ථාපිත භාවයේ ව්‍යාප්ත වීම, සම්බුද්ධ ශාසනය සංවර්ධනය කෙරෙහි මගධ රාජ්‍යයෙන් පැමිණ පැවිදි වූ පිරිස විශාලය. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට කිව්වොත් අගසව් දෙනම, ඒ වගේම සම්බුද්ධ ශාසනයට විශාල සේවයක් කරපු පළවෙනි ආරාම පූජාව සිද්ධ වෙන්නේ මගධයේදී. ඊට පස්සේ බිම්බිසාර මහරජතුමාගේ බුදුරජාණන් වහන්සේගේ හමුවීම සිද්ධ වෙන්නේ මගධ රාජ්‍යයේදී. සම්බුද්ධ ශාසනයේ අගසනුවන් දෙනම වහන්සේ බවට පත්වෙන සැරියුත් මුගලන් දෙනම වහන්සේ, ඒ වගේම මේ මගධ රාජ්‍යයේ භද්‍රා කුණ්ඩල කේසි, චාලා උපචාලා, සිසූපචාලා කියන මේ පිරිස් මගධ දේශේ. ඉතින් මේ අය පිළිබඳව සම්බන්ධ කරගනිමින්, මේ අයගේ විස්තර සම්බන්ධ කරගනිමින් ඒ ප්‍රශ්නයට අපිට පිළිතුරු ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. බුදුහු මගධයේ වසන සමයෙහි ඊට අයත් කානු මත නම් බමුණු ගමට වැඩ අම්බලට්ටික නම් උයනෙහි වාසය කළහ. බුදුහු මගධයේ වසන කාලයේ, බුදුරජාණන් වහන්සේ මගධ දේශේ වාසය කරන කාලේ, ඉතින් බුදුරජාණන් වහන්සේ මගධ දේශේ වැඩවාසය කරන කාලයේදී කානු මත කියන බමුණු ගමට වැඩම කරලා අම්බලට්ටික නම් උයනේ, අම්බලට්ටික කියන උයනේ වැඩ සිටිය බව තොරතුරු වලින් හමු වෙලා තියෙනවා. නම් උයනේ වාසය කළහ. එම බමුණු ගමේ අධිපතියා මෙන්ම අයිතිකාරයාද වූ කූටදන්ත බමුණා ගොනුන්, දෙනුන්, එළුවන් ආදී සතුන් ගෙනවිත් යාගයක් කිරීමට සූදානම්ව සිටියේය. මේ අම්බලට්ටික කියන උයනේ වැඩවාසය කරනකොට මේ බමුණු ගමේ අයිතිකාරයා වෙච්ච කූටදන්ත බමුණා. බුදුරජාණන් වහන්සේට කූටදන්ත කියන මේ බමුණ හම්බ වෙන්නේ
අම්බලට්ටික කියන උයනේ වැඩවාසය කරන කාලේ කෝටදන්ත කියන්නේ මේ අපි සඳහන් කරපු කානු මත කියන බමුණු ගමේ අධිපතියා තමයි කූටදන්ත කියන්නේ. ඉතින් කූටදන්ත කියන බමුණා බ්‍රාහ්මණයා ගොන්නු දෙන්නු එළුවන් ආදී සතුන් අරගෙන ඇවිල්ලා විශාල යාගයක් කරන්නට සූදානම් වෙලා හිටියා. මේ අතර තුර ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුද සමග බුදුන් හමුවට ගිය කූටදන්ත බමුණා බුදුරදුන්ගෙන් දහම් අසා ඒ ගෘහපතිවරුන්ද සමග බුදුන් සරණ ගියේ. මේ කානුමත කියන බ්‍රාහ්මණ ගමේ අධිපතියා වෙච්ච කූටදන්ත බමුණා ගොන්නු දෙන්නු එළුවන් ආදී සතුන්ගෙන් අරගෙන ඇවිල්ලා යාගයකට සූදානම් වෙලා හිටියා, යාගයක් කරන්න සූදානම් වෙලා හිටියා. මේ අතරතුරේ ගම්වැසියන් බ්‍රාහ්මණ ගෘහපතිවරු ගම්වාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු එක්ක බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා කූටදන්ත බමුණා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ගෘහපතිවරුන් එක්ක ධර්මාවබෝධයට පත්වෙච්ච බව, ධර්මාවබෝධය ලබාගත්ත බව සඳහන් වෙනවා. බුදුරදුන් රජගහනුවර ගිජුකුළු පව්වේ වසන සමයෙහි සන්ධාන නැමැති ගෘහපතියෙක් උන්වහන්සේ බැහැ දැක්කේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වේ ගිජ්ජකූට පර්වතයේ, ගිජ්ජකූට පර්වතයේ බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රසිද්ධ ස්ථානයක්. ගිජ්ජකූට පර්වතය කියන මේ පර්වතයේ, මහා පර්වතයේ පිහිටලා තියෙන්නේ රජගහනුවර. රජගහනුවර ගිජුකුළු පව්වේ ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ සන්ධාන කියන ගෘහපතියෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඇවිල්ලා උන්වහන්සේ බැහැ දකිනවා. මගධ පරිබ්‍රාජක නායකයෙකු වන නිග්‍රෝධ නැමැත්තාද සන්ධාන සමග ගියේ. මගධ පරිබ්‍රාජකයෙක් නායකයෙක් තමයි නිග්‍රෝධ කියන්නේ. නිග්‍රෝධ කියන තැනැත්තා මගධ පරිබ්‍රාජක නායකයෙක්, මගධේ හිටපු පරිබ්‍රාජක නායකයෙක් සන්ධාන සමග ගියේ. සන්ධාන කියන මේ ගෘහපතියත් එක්ක පරිබ්‍රාජක නායකයෙක් වෙච්ච නිග්‍රෝධත් පැමිණෙනවා. ඔවුන් බුදුන් රදුන් සමග කළ සාකච්ඡාවකින් පසුව බුදු සමයේ වැළඳගත් බව සඳහන් වේ. මේ සන්ධාන කියන ගෘහපතියත් පරිබ්‍රාජක නායකයෙකු වෙච්ච නිග්‍රෝධ කියන කෙනාත් බුදුරජාණන් වහන්සේ සමග කරපු සාකච්ඡාවකින් අනතුරුව සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච බව, බුදුදහම වැළඳගත් බව සඳහන් වෙනවා. රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ සිදු වූ අනෙක් වැදගත් සිද්ධියකි බුදුරදුන් ආටානාටි සූත්‍රය දේශනා කිරීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආටානාටි සූත්‍ර දේශනාව, ආටානාටි සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ඉඳලා. ඉතින් සම්බුද්ධ ශාසනය පිළිබඳව ශාසනික මේ වශයෙන් ශාසන ඉතිහාසගත තොරතුරු විශාල ප්‍රමාණයක් මේ මගධ රාජ්‍ය පිළිබඳව, මගධ රාජ්‍යයේ සුවිශේෂත්වය පිළිබඳව කතා කරද්දී අපිට හම්බ වෙනවා. මේවා ආශ්‍රය කරගනිමින් කෙටි ප්‍රශ්න, විචාර ප්‍රශ්න බොහොමයක් හැදෙන්නට පුළුවන්. අවශ්‍ය කරන විස්තර ඒ නිසා ඔබ සටහන් කරගන්න සඳහන් කරගන්න. දිනක් උදෑසන සතර වරම් දෙවිවරු සිය අනුගාමික පිරිස් සමග බුදුරදුන් බැහැදැක උන්වහන්සේගේ හා ශ්‍රාවකයන් ප්‍රියක් නොකරන එක්තරා යක්ෂ විශේෂයක් සිටින බව පැවසූහ. දවසක් සතරවරම් දෙවිවරු එනවා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට අනුගාමික පිරිසක් එක්ක. ඇවිල්ලා උන්වහන්සේගේ සහ ශ්‍රාවකයන් ප්‍රිය නොකරන එක්තරා යක්ෂ විශේෂයක් ඉන්න බව ප්‍රකාශ කරනවා. එහිදී ආරක්ෂාව පිණිස බුදුහු භික්ෂූන්ට ආටානාටිය සූත්‍රය ඉගැන්වූහ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව පිණිස ආටානාටිය සූත්‍ර දේශනාව දේශනා කරනවා. ඒ යක්ෂයන් විසින්ද පිළිගනු ලැබී, ඒක යක්ෂයන් විසිනුත් පිළිගත්ත දෙයක් බවට පත් වුණා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මගදී පවතින
සුවිශේෂත්වය පිළිබඳව. මගදී පවතින්නා වූ සුවිශේෂත්වය පිළිබඳව. සැවැත්නුවර අනාථපිණ්ඩික නම් සිටුවරයා බුදු සමය වැළඳගත්තේත්, බුදුරදුන් විසින් ඔහුට සුදත්තයයි ඇමතූයේත්, සැවැත්නුවර අනාථපිණ්ඩික කියන සිටුවරයා බුදු සමය වැළඳගත්තේ, බුදුරජාණන් වහන්සේ විසින් මේ සිටුවරයට සුදත්ත කියලා කතා කළේත් මගධයේ රජගහනුවරදී. සැවැත්නුවර අනාථපිණ්ඩික කියන සිටුවරයා බුදු සමයේ වැළඳගත්තේ, බුදුරජාණන් වහන්සේ විසින් මේ සිටුවරයට සුදත්ත මෙහි එන්න, සුදත්ත කියන නමින් කතා කරන්නේත් මගධයේ රජගහනුවර ඉඳලා. බුදුරදුන්ගේ මුල් දේශනා බොහෝමයකට මධ්‍යස්ථානයේ වී ඇත්තේ රජගහනුවර. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගොඩක් දේශනාවලට මධ්‍යස්ථානය වෙලා තියෙනවා මගධ රාජ්‍ය බෞද්ධ සංස්කෘතිය අතින්. වැදගත් තැනක් ගන්නා වේළුවනය, ගිජ්ජකූට පර්වතය, තපෝදාරාමය, මන්දකුච්චි මිගදාය, කලන්දක නිවාපය, පාවාරික අඹවනය, සීත වනය වැනි ආරාම සහ උද්‍යාන පිහිටියේද මගධයේ රජගහනුවර ඇසුරු කොට ගෙනය. අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්, මගධයේ සුවිශේෂීතා කියන මාතෘකාව යටතේ මගධයේ පිහිටලා තියෙන ආරාම සහ උද්‍යාන කිහිපයක් නම් කරන්න අපිට කියන්න පුළුවන්. එවගේම මගධයේ සුවිශේෂත්වය පිළිබඳව කියද්දි මේ කරුණු අපිට වැදගත් වෙනවා. වේළුවනාරාමය, ගිජ්ජකූට පර්වතය, තපෝදාරාමය, මන්දකුච්චි මිගදාය, කලන්දක නිවාපය, පාවාරිකාඹ වනය, සීත වනය කියන මේවා පිහිටලා තියෙනවා මගධයේ ආරාම සහ උද්‍යාන විදිහට. වේළුවනාරාමය, ගිජ්ජකූට පර්වතය, තපෝදාරාමය, මන්දකුච්චි මිගදාය, කලන්දක නිවාපය, පාවාරිකාඹ වනය, සීත වනය කියන මේ හැම එකක්ම පිහිටලා තියෙන්නේ මගධ රාජ්‍යයේ රජගහනුවර ආශ්‍රය කරගෙන. රජගහනුවර විවිධ ආගමික හා ශාස්ත්‍රවරුන්ගේ හා රජගහනුවර විවිධ ආගමික ශාස්ත්‍රවරුන්ගේ හා විමුක්තිකාමීන්ගේ මධ්‍යස්ථානය විය. රජගහනුවර විවිධ ආගමික ශාස්ත්‍රවරුන්ගේ සහ විමුක්තිකාමීන්ගේ මධ්‍යස්ථානයක් විදිහටත් පාවිච්චි වෙලා තියෙනවා. සම්බුද්ධ දේශනාව ව්‍යාප්ත වෙච්ච දේශනා වෙච්ච සුවිශේෂී තැනක් විතරක් නෙවෙයි, අනිත් ආගමික ශාස්ත්‍රවරුන්ගේත් මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. විවිධ දාර්ශනික ගැටලු පිළිබඳව වාද විවාද පැවැත් වූ ප්‍රචාරක මධ්‍යස්ථානයක් විය. විවිධ දාර්ශනික ගැටලු පිළිබඳ වාද විවාද පැවැත්වපු ස්ථාන රාශියක් තියෙන ප්‍රදේශයක් තමයි මගධ දේශය. මෙම නගරයේ වෙළඳ මාර්ග කිහිපයක්ම මධ්‍යස්ථානයක් වීම නිසා දේශාන්තරයන්හි බෞද්ධ සංස්කෘතිය පැතිර යාමටද ප්‍රබල හේතුවක් විය. මේ මගධ දේශයේ වෙළඳ මාර්ග කිහිපයකම මධ්‍යස්ථානයක්. වෙළඳ මාර්ග හතර වටින් තියෙනවා. ඒ හතර වටින්ම එන වෙළඳ මාර්ගවල මධ්‍යස්ථානය, ප්‍රධාන මධ්‍යස්ථානය වුණේ මගධ දේශයේ. ඒ හින්දා දේශාන්තරවලින් ආපු අය අතරට බෞද්ධ සංස්කෘතිය පැතිරලා යන්න මගධ රාජ්‍ය විශාල වැදගත්කමක් වෙලා තියෙනවා. බුදුරදුන්ට විරුද්ධව අභියෝග කළ රජගහනුවර වැසි භාරද්වාජ ගෝත්‍රයට අයත් බමුණන් කිහිප දෙනෙක්ම පසුව බුදුරදුන්ගේ අවවාද අනුශාසනා පිළිගෙන බුදුදහම වැළඳ ගත්හ. බුදුරජාණන් වහන්සේට විරුද්ධව අභියෝග කරපු රජගහනුවර හිටපු භාරද්වාජ ගෝත්‍රයට අයිති කසි භාරද්වාජ, ඔය විදිහට අක්කෝසක භාරද්වාජ, ඒ විදිහට භාරද්වාජ ගෝත්‍රයට අයිති බමුණු කිහිප දෙනෙක්ම මුලින් බුදුරජාණන් වහන්සේට විරුද්ධත්වය දක්වලා පස්සේ කාලෙදී සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා තියෙනවා. අක්කෝසක භාරද්වාජ හා අග්ගික භාරද්වාජ යන දෙදෙන නම් වශයෙන් හැඳින්විය හැකිය. මේ දෙන්න අක්කෝසක භාරද්වාජ, අග්ගික භාරද්වාජ, අක්කෝසක භාරද්වාජ, අග්ගික භාරද්වාජ කියන දෙන්න. කසි භාරද්වාජ නම් ධනවත් බ්‍රාහ්මණයා බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත් වූයේ. මේ කියන්නේ භාරද්වාජවරු, භාරද්වාජ ගෝත්‍රයට අයිති අය සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච ආකාරයේ මගධයේ හිටපු භාරද්වාජවරු.
ඊට අමතරව කසී භාරද්වාජ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වූයේ බුදුරදුන් රජගහනුවර අසල රජගහනුවර අසල දක්කිනගිරියේ දක්කිනගිරියේ ඒකනාල නම් බමුණු ගමෙහි වසන සමයේදී බුදුරජාණන් වහන්සේ රජගහනුවර දක්කිනගිරියේ ඒකනාල කියන බමුණු ගමේ වාසය කරන කාලයේදී තමයි මේ කසී භාරද්වාජ සම්බුද්ධ ශාසනය වැළඳගන්නේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නේ මගධය හා බැඳි අංග ජනපදේ. මගධයත් එක්කම සම්බන්ධයි කියලා කිව්ව අපි අංග ජනපදේ. ඉතින් අංග ජනපදයේ පිළිබඳවත් කතා කරලම මේ පාඩම නිමා කරමු. අංග රාජධානියද එහි අගනුවර වූ චම්පාව සමග මගධයට අයත්ව පැවතිනි. අංගරාජධානියේ අගනුවර චම්පාව මේකත් අයිති වුණේ මගධ රාජ්‍යයටමයි. මගධ දේශයටමයි අයිති වුණේ අංග ජනපදේ. චම්පානුවර බුදුරදුන් වසන කල්හි එහි විසූ සෝනදණ්ඩ නම් බමුණා ඔහුගේ බ්‍රාහ්මණ ගෘහපති පිරිස සමග බුදුරදුන් බැහැදක් දැක්කේ ඔවුහු සියලු දෙනාම් පොදුනුවෝ වූහ. චම්පානුවර බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන කාලේ සෝනදණ්ඩ කියන බමුණා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරලා තියෙන බමුණෙක්. ඉතින් මේ සෝනදණ්ඩ කියන බමුණා ඔහුගේ බ්‍රාහ්මණ ගෘහපති පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එනවා. සෝනදණ්ඩ බුදුරජාණන් වහන්සේගේ ගුණ වනද්දී ගෝල පිරිස උන්වහන්සේගේ ගුණ පිළිගන්නට කැමති වෙලා නැහැ. කෙසේ නමුත් පහු වෙනකොට පස්සේ කාලයේදී සෝනදණ්ඩ විසින් මේ පිරිසට බුදුරජාණන් වහන්සේගේ ගුණ අවබෝධ කරවනවා. මේ සිදුවීම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ චම්පානුවර වාසය කරන කාලේ. අංග ජනපදයට අයිති චම්පානුවර, චම්පාගේ නගනුවර යට ඉන්න කාලේ සෝන කුටිකන්න හිමියෝ අංග රටවාසී ධනවත් භාණ්ඩාගාරිකයෙකුගේ පුතකි. සෝන කුටිකන්න කියන හාමුදුරු මේ අංග ජනපදයට අයිති ධනවත් භාණ්ඩාගාරිකයෙකුගේ පුතෙක් විදිහට තමයි සැලකෙන්නේ. පසු කාලක බුදුසසුනේ පැවිදි වූ මේ හිමියන් නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පාවහන් පාවිච්චි අනුමත කළහ. පස්සේ කාලයේදී පාවහන් පිළිගැනීම සඳහා පාවහන් පරිහරණය කිරීම සඳහා විනය නීතියක් පනවනවා. ඒ පනවන්න හේතුනේ අංග ජනපදවාසී ධනවත් භාණ්ඩාගාරිකයෙකුගේ පුතෙක් වෙච්ච සෝන කුටිකන්න කියන හාමුදුරුවන් වහන්සේ නිසා. එතකොට අංග ජනපදයත් සම්බුද්ධ ශාසනයත් එක්ක විශාල සම්බන්ධතාවයක් පැවතිලා තියෙනවා. මේ අන්දමට ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර හා අටුවා කතා තොරතුරු විමසීමෙන් පෙනී යන්නේ මගධයේ බුදුරදුන් දවස බුදුසසුන බෙහෙවින් ව්‍යාප්ත වූ ප්‍රදේශයක් බවයි. මේ විදිහට බලනකොට ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවලත් ත්‍රිපිටකයට ලියවෙච්ච අටුවා කතාවලත් දැක්වෙන විදිහට මගධය බුදුරජාණන් වහන්සේගේ දවසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත වීම සඳහා ප්‍රබලව ක්‍රියාත්මක වෙච්ච ප්‍රබලව හේතු වෙච්ච ප්‍රදේශයක් විදිහට තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. මේ වර්තමාන දකුණු බිහාර් ප්‍රාන්තයට ඇතුළත් වෙයි. මේ මගධ රාජ්‍ය වර්තමානයේදී දකුණු බිහාර් ප්‍රාන්තයට ඇතුළත් වෙනවා. දකුණු බිහාර් කියන ප්‍රාන්තයට තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් අපි ඒ කතා කළේ දහම් පාසල් අවසාන විභාගය සඳහා නියමිත ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ මගධ දේශය කියන පුංචි කොටසත්, මගධ දේශයේ සුවිශේෂතා සහ මගධය සහ අංග ජනපදය අතර පවතිනා වූ සම්බන්ධතාවය කියන තොරතුරු සමූහය තමයි සාකච්ඡා කළේ. මේ පුංචි කොටස් තුළ විවිධාකාරයේ ප්‍රශ්න අහන්නට පුළුවන් තොරතුරු රාශියක් අන්තර්ගත වුණා. අපි බලාපොරොත්තු වෙනවා ඒවා අදාළ කරගෙන ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නටත්. එසේනම් ඊළඟ කොටසෙන් අපි හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.